පස්කු සතිය සිකුරාදා මෙනෙහි කිරීම. මගේ ආදර ප්‍රේමන්තයනි ජීවිතයේ ආපස්සට යමක් පසු බැස්මක් අතෑරපු පාපය නැවත ඒ පාපෙට යමක් ඔබගේ මගේ නායකයන් ප්‍රථම පාප වහන්සේ මේක ලස්සට අත්දැක දෙයක් උනා පාප වහන්සේ පේදුරුතුමා දෙක පේදුරු දෙකේ 22 කතා කළා කියනවා බල්ල වමනේට යනවා වගේ ඊරි සේදු පසුත් නැවත මඩට යනවා වගේ අපි ජීවිත අපි පාපයට ආපහු යන ස්වභාවයක් මගේ අන්ද ප්‍රමාන්තේ මේක කලකිරීමත් එක වෙන්න ඕන දෙයක් ඔබ මම ජීවිතේ යූ ටර්න් එකක් අරගෙන ආව ඔබ මම මේ ශුද්ධාත්ම අධ්‍යක්ීම ලෑස්ති වේද තැන මේක අනතුරු ළඟවීමක් මොකක්ද වාපස්සට බතහැරපු තැනට ආව යන්න පුළුවන් පාපෙ එතන අතවන්න මතක තියාගන්න එතන ඔබ හරියට කඩලාවේ නැත්තම් හරියට අර හරියට එලිෂා හරක්ව මරලා නගුල කඩලා දරට අරගෙන පුච්චලා සේවකයන්ට කන්න දීලා යා ආපසුට බලලා හැරෙන්න අල්ලගෙන නගුලක් නෑ යාට ජීවිතේ ඔබ කඩන්න තියෙන දේ කඩලා අත ඒකයි ජේසු කිව්වේ පොසත් තරුණයාට ඔබගේ සතු දේ විකුණලා දිලින්නට දීලා එන්න මොකද ආපසුට හැරෙන්න තියෙන ස්වභාවයේදී ඔබට ආපස්සට ගිහින් පාපේ අල්ලන්න දෙන්නේ තන ඔබ කන්න එක හරි වැදගත්. හැබැයි උනාසේ ප්‍රතික්ෂේපක වෙච්ච තැනින් අපිට කියා දෙනවා. කොනේ ප්‍රධාන ගල. ක්‍රෝණ ශිල්පීන් ඉවතලු ගල කොනේ ප්‍රධාන ගල. ඒ ප්‍රතික්ෂේප වෙච්ච තැනම උනාසේ තෝරගන්න සුන්දරත්වය ගැන කතා කරන්නේ. මගේ ආදර ප්‍රමන්තේනි එකයි අද පළවෙනි කිවිම හරි ලස්සනට අපි අත්දකින්නේ. ඒ අත්දැකීම තුළ උත්තානය මගින් පුනර්ජීවනය ඇතිවන බව ප්‍රකාශ කර නිසා වූ අතිශයන් උදහස් වූ දැන් පේදුරුතුමා කතා කරලා කියන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කළ ගල තමයි ක්‍රිස්තුස් වහන්සේ ඒ ප්‍රතික්ෂේප ගල කච්ච ගලම තමයි ප්‍රධාන ගල වෙන්නේ එදා සමාජයේ කොන්ක්‍රීට් තිබුණේ නැහැ මගේ ප්‍රමාදේ සිමෙන්ති තිබුණේ නැහැ ඔබ ආච්චක වගේ ගොඩනැගිල්ල හදරටුව හදද්දී එක මැද ගලක් තියෙනවා ඒකට සම්බන්ධව තමයි අනිත් ඔක්කොම ගල් පිහිටන්නේ මෙන්න බඳන විදියක් නැහැ ඒක උසස් තාක්ෂණ ක්‍රමයක්. එතකොට ජේසු තමයි මේ ප්‍රධාන ගල්. ඔබ ප්‍රතික්ෂේප කරපු අය නිසා මොකද වෙන්නේ? අතිශය උදාස වූ ඔහු ඔවුන් අත්අඩංගු කරගෙන සවස් වී තිබෙන බැවින් පසුදා වනතුරු හිරු අඩ හිර අඩස්සියේ තිබුවා. ඒත් පණිවිඩය ඇසු බොහෝ දෙනෙක් අදහගත්තා. ඒ පිළිමින්ගේ කරන 5000ක් පමණ. ඒ කියන්නේ කොච්චර මෙල ප්‍රතික්ෂේප කරත් ස්වාමීන් වහන්සේ ඒක ප්‍රධාන ගල කරා. ඒ ප්‍රතික්ෂේපය ආසි ස්වාමිනාස බවම ගන්න තැනක් තියෙනවා මගේ ප්‍රමාණයට. එතනදී පහා ශුද්ධාත්ම අනුභවයෙන් පේදරතුමා කතා කරන විදිය බලන්න. ප්‍රධානීනි ප්‍රජා මූලිකේනි කොරමිනිසුකට කරන රද කාර්මික ක්‍රියාව ගැන හා ඔහු සෝපත් කරන ලද්දේ කෙසේද යන්න ගැන හා අද අපි විමසනු ලැබුවමු නම් හෙට අපි පිළිතුර මෙසේ ඔබ විසින් කුරුසිය යන්න ගන්න ලද්දා වූද දෙවියන් වහන්සේ විසින් උත්තාන කරන ලද්දා වූද නාසරති ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්නව සිටිති. මගේ ආදර ප්‍රමන්තිනි මේ ප්‍රතික්ෂේප වෙච්ච තැන ස්වාමිනාසේ දොරගන්න අරුමයක් තියෙනවා. දැන් මෙතන බල්ලා වමනේට යනවා වගේ ඊරි මඩට යනවා වගේ පේදුරුතුමා නැවත තිබේනියස් මොහොතේ මම යනවා මසුන් අල්ලන්න කියලා යනවා. වචනේ බලන්න. මම මසුන් අල්ලන්න යමි. ජේසුස් වහන්සේ තිබේරියස් මුහුද ඇසෙන ශ්‍රාවකයන් නැවත දැర్శනේ උනේ මෙසේය. උන්වහන්සේ සීමොන් පේදුරුද නියුන් දරුවා නම් වූ තෝමස්ද ගලීලේ කානාවේ නතානියෙල්ද සබදිගේ පුත්‍රයද උන්වහන්සේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙනෙක් දෙදෙනෙක්ද එක්ව සිටියෝය. සීමොන් පේදුරු මම මසුනාලන්නේ යමි ඔහුට කීයේ. අපිත් ඔබ සමගෙමුයි ඔහු ඔහුට කීහ. ඔහු කිසිවක් ඇල්ලුවේ නැත. දැන් සීමොන් පේදුරු කියන මම යනවා. එක කල වැරදි නායකත්වය වැරදි ආදර්ශයක් ඔබ මම නායකෙක් වෙද්දී ඔබ මම කටයුතු කරන විදිය හරි වැදගත් මොකද ඔබ දිහා බලාගෙන ගොඩාක් දෙනෙක් නොමග යන්න පුළුවන් ඒක සබාව උනාසිට බාර දෙද්දී ප්‍රතිතුමාට දාර දෙද්දී ඒක මම බාර දෙන්න කටයුත්තක් මගේ ප්‍රමාණය නිසා ඔබ නායකෙක් වෙන්න තන ඔබගේ පිටිපස්සේ ඔබ දිහා බලාගෙන රසක් ඉන්නවා අනිත් පැත්තෙන් ගත්තහම ප්‍රතිතුමා මසුල්ලානලා කියලා මේගොල්ලෝ මසුල්ලානලා යන්නේ ප්‍රතිතුමාට නාය නායක් නැහැ බරත් නැහැ මගේ ප්‍රමාණය. එතකොට නායක්වත් නැතුව මොකද මේක එහෙම යන්නේ? තමුන්ට කොන්ද තියෙනවනේ තමුන් එයා නායකයානේ මේ කවුරුත් වරදක් කරනවා නේද? එතන ඒකට පිටුපාලා ඉන්න තමුන්ට කොන්දක් තියෙනවා.
ජීවිතේ කරන්න වාලි දේවල් කරන්න එපා. ඔබ 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 යන ප්‍රතිපත්තියේ ඉන්න. සමිනාසි ඔබ වර්ධන යන විදිය ආයි මාළු වලන්න යන්න ඕනේ. හැබැයි එහෙම තැනකදී බලන්න ප්‍රතික්ෂේප වෙච්ච තැන කොනේ ප්‍රධාන ගල වෙන විදිය. ජේසු වෙරළට වෙලා ඉන්න. අනිත් ප්‍රතික්ෂේපෙ මොකද මුළු රාත්‍රියම. ඒ රාත්‍රිය උන් කිසුවක් අල්ලුවේ නැත. ඊළඟ ප්‍රතික්ෂේපෙ සමිනාසි පුරවන්න ගියා. ඒ බිඳුවේ වටිනාකමක් හදිස්සියවත් මාළු පිරෙන්න අහුණා නම් ගෙදර ඇවිල්ලා මේ වෙලාව උයාගෙන කාලය ඉවරයි. ජේසු හම්බ වෙන්නේ නැහැ. ජේසු උයලා දෙනවා. අද ජේසු උයලා දෙන එක කන්න වෙන මොකද යා වෙනම හදාගෙන කාලය ඉවරයි. හැබැයි කඩාගෙන වැටිච්ච අසාර්ථක වෙච්ච ප්‍රතික්ෂේප වෙච්ච තැනින් ස්වාමිනාසි තෝරගන්න විදිය. මගේ ආදර මෙමන් තේරෙන. එතනදී මාළු තිබේ ජේසු සාහන්සේ බව දැක පහන් වූ කාලේ ජේසු සාහන්සේ වෙරළේ සිටිසේක. ඒ කියන්නේ එයාලා ජීවිතේ ෆේල් වෙනකම් උනාසෙ බලාගෙන ඉන්න මොකද කතා කරන්න පුළුවන් බිඳුණු හදවතකටනේ ආඩම්බර උද්දච්චයෙන් වලට කතා කරන්න අමාරු. ඒ කියන්නේ හදවත බිඳන එකම උනාසෙ ඉන්නවා. ඒ අසාර්ථකත්වයේ කඩාවැටීම. එයාලට මතක් වෙන ඉතින් ලුක්තුමාගේ පස්වෙනි පරිච්ඡේදය යන මුල් වතාවට දැල් දාද්දි උනාසෙ කතා කරලා කියනවා මදක් ගියඹුට යන්න දැන් දකුණු පැත්තට දැල් දාලා බලන්න කියලා. පෙදරෝ ගන්න එතනින් බබම මසුන් නෙමෙයි මිනිසුන් අල්ලන්නම් කරනවා කියලා අරගෙන දැන් මම මිනිසුන්ගෙන් වැඩක් නෑ මම ආයි මසුන් අල්ලන්නම් කියලා ආපස්සට යන කාලකන්නිකමක්. හැබැයි ස්වාමීන් වහන්සේ එහෙමයි කියලා අතාරින්නේ. උන්වහන්සේ එතනින් දන් කියනවා ඔබ දකුණු පැත්තට දැල් දාන්න. ජේසුස් වහන්සේ බව පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළේ සිටසේක. ඒ ජේසුස් වහන්සේ බව නොදැක ඉවර ජේසුස් වහන්සේ මිත්‍රේනි ඔබ ළඟ මාළු තිබෙද වුන්ගේ නැසුසේක. දැන් ගුටි ගන්න ප්‍රශ්නයක් අහන්නේ. මුරුරයන් වහන්සේලා එක මාළුවෙක් ඉන්න ඇති කොට ජේසු අනව ඔබට මාළු තියෙනවා. හරියටම අර බෙතෙස්දා පුගුණ ගාව අවුරුදු 40ක් ඉති මිනිස්සුන්ගෙන් ඔබට මොනවද ඕනේ කියලා අහනවා. අන්ධ මිනිස්සුන්ගෙන් අහනවා ඔබට මොනවද මගෙන් කරන්න ඕනේ කියලා. මිනිස්සු අර තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඔබ දෙතර පහදිලිවම කතා කරලා කියලා. ඒක වෙනම අත්දැකීම. ඔබ ගාව මාළු තියෙනවා. රොටි මොකද වෙන්නේ? ප්‍රේම ශාවකයා සමාවෙන්. ඔවුන් අමතමින් ඔබේ ඔළුවේ නැතේ කිය උන්වහන්සේ ඔවුන් අමතමින් ඔළුවේ දකුණු පැත්තට දැලේ ගන්න. එවිට සම්භවනු ඇතයි. වදාලසෙක් ඒ දැල එලූසල අසුකර මසුන් රාශිය නිසා දැල ඇද ගන්න රතුට ලොකයි. මගේ ආදර විමන්ත්‍රී ඊළඟ ලස්සන තැන තමයි ජේසු එළ මුල් වතාවට කැඳවුවේ මසුන් හිස් වෙච්ච රාත්‍රිය ෆේ යල් දල් දල් සෝද සෝද ඉන්නකොට ජේසු නැවත එක්කගෙන ගිහිල්ලා දැල පිරෙන්න මසුන් අහු කරනවා. එතකොට තමයි කිව්වේ මසුන් නෙමෙයි මිනිසුන් අල්ලන්නම් කරනවා. කෙනෙක් ජීවිතයේ අනිත්‍යයි අසාර අසාර්ථකයි වැඩක් නැහැ කියලා ඍණාත්මක දෙයක් පෙන්නලා අයිති කරගන්න එක ලේසි. හැබැයි ජීවිතේ සඵලකම තුල මොකද ජේසු ඇවිල්ලා තවත් මේ මල් ඉත්තක මල් ගොඩක එකමලක් නෙමෙයි. ඔබ මම ජේසුව තෝරගන්නේ අනිත් අබලන් වෙච්ච දුබල වෙච්ච නිසා නෙමෙයි ඔබගේ ජීවිතය. ඊට එහා ගිය තැනකම අපි ප්‍රමාදයි. පුජකෙක් වෙන්නේ විවාහ වෙන බැරි නිසා නෙමෙයි. ඊට වඩා එහා තැනක ස්වාමිනාසිය තෝරගන්න නිසා. පාරිතුමායිකයි පිළිපවරණ තුන් ගිනි පරිච්ඡේදයේ කතා කරන අත්වෙන වගන්ති මම ස්වාමීන් වහන්සේ දෙස අතයරුපදී මම මේ දේ මට දැන් කුණු කස මට වාසියක් තිබිච්ච දේ අවාසියක් වුණා විතරක් නෙමෙයි දැන් ඒක කුණු කස මට ඕනේ නැහැ උනාසිය දැනගෙන මේ විශිෂ්ටතාවය නිසා ඒ නිසා මේ උනාසිය මේ වෙන දෙයක් නැති නිසා අල්ල ගන්නක අත්දැකීමක් නෙමෙයි මගේ ආදර මෙමන් තේරින් ඒ දැල පිරෙන්න හවුණයින් පස්සේ උනාසිය යාලට කතා කරනවා පෙද අන්න පිටර ප්‍රේම කර ශ්‍රෝකය ශ්‍රාවකය අඳුර ගන්නවා මේ ජේසු කියලා. හැබැයි එයා පැනලා යන්නේ නැහැ. නායකයා පේදුරු නාට ආලේපේ තියෙන ප්‍රේම කර ශ්‍රාවකය. ඒකයි නමක් නැත්තේ. ඒ නායකයා ඔබට පුළුවන් ප්‍රේම කර ශ්‍රාවකයා වෙන්න. හැබැයි නායකත්වය තුලම නායකයක් වෙච්ච පමණින් ඔක්කොම හරියන්නේ නැහැ. ඔබට ආලේපයක් ඕනේ. ප්‍රේම කර ශ්‍රාවකය අඳුර ගන්නවා මේ ස්වාමීන් වහන්සේ කියලා. හැබැයි පේදුරු පෙන්නන ප්‍රේමතුමා ප්‍රේම කර ශ්‍රාවකයාගේ ආලේපේ ලස්සන මොකක්ද? නායකයාට නායකත්වය දෙනවා. ස්වාමීන් වහන්සේ තෝරගත්ත කෙනාට ඉන්න දෙනවා. මගේ ආදර බෙමන්තිරි පේදුරුතුමා තමයි මුලින්ම මුහුදට ගියේ. ඇඳ තමුන් යට ඇඳුමින් ඉන්නවා කියලා දැනගෙන උනාසේ පේදුරුතුමා නැවත ඇඳුමක් ඇඳගෙන මුහුදට පනින්නේ ඉන්න බෑ බෝට්ටු යන. අනිත් අය බෝට්ටු හැමින් අරගෙන එනවා. ජේසු පේදුරුතුමා බෝට්ටු මුහුදට පයින්නවා. පෙරලා ස්වාමිනාසේ ගාවට යන්නේ. උනාසේ වෙනකොට ගල් තුනක් තියලා දැලිකුණු ගාගෙන ලීපපත්තු කරලා මසුන් මාළු රොටි හදාගෙන උදේ කැමලාස්ති කරගෙන බලාගෙන ඉන්න අම්මා කෙනෙක් වගේ ඉන්නවා. උනාසයට ඕනේ එයාලගේ එයාල අල්ලපු මසුනුත් ඉල්ලගෙන එයාලගේ ජීවිත දායකත්වයක් අරගෙන ස්වාමීන් වහන්සේ සප්‍රසාදේ තුල එයාලව පෝෂණය කරනවා. කඩා වැටිච්ච අන්ධකාර වෙච්ච බෑ කියලා දාලා ගිය ගෝලයන්ව ප්‍රතික්ෂේප වෙච්ච ගල සන්නද්ධ කරනවා වගේ
පෝෂණය කරලා ඔවුන්ගේ ජීවිත සන්නද්ධ කරනවා මගේ ප්‍රේමාන්තෙනි මෙහෙවරකට අරමුණකට සූදානම් කරන්න ඒ ආදරෙන් ශක්තිමත් වෙන්න ස්වාමිනාසේ ඔබ ගැන අරමුණක් තියෙනවා ප්‍රතික්ෂේප වුණාට උන්වහන්සේ ඔබව ප්‍රදානගත කරන්න බලාගෙන ඉන්නවා ආමෙන් ජෙසුස් වහන්සේ